ආණ්ඩුව මේ වෙනොට ත්‍රෂ්ටවාදය වැලැක්වීම පනත යොදාගන තිබෙන්නේ දේශපාලන ත්‍රියාකාරින් මර්ධනය කරන්නගෙනකි තමත් පහැදල. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දිගින් දිගරනම ප්‍රකාශකරය ත්‍රස්වාද වැැවීම පනත යොදාගන්න දේශපාලන ත්‍රියාකාරින් මර්ධනය කරන්නවත් ෘථය සම්ති මර්ධනය කරන්නවත් ශිෂ්‍යාරගල මර්ධය කරන්නවත් කියරනෙවෙයි ඒක යොදාගන්නේ රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේදවත් කරන්න කියයි ජනාධිපතිවරයා. ැ ස් ාවද අපි ්‍රශ කළ නමුත් අද සිදුවෙන්ඩකුමක්ද. අද ඊට හ පසිම්බ වෙනස් විදිියකට ත්‍රස්තවාදය වෙලක්වීම පනත යොදාගන්නා බව මේ වෙනොටත් තෞර ඩ තිබෙනවා. දැම් දින ීපකට ඉස්රවෙලා හදෙ සිනේීති ෙගලාසි යොදාගන ්‍රතවාද වැළක්වීම පනත යොදාගන ි්‍ය ක්‍රయාකාරින් ගණනාවක් වසන්ත මුදලගේ මහතා ඇතුළ ශිෂ්‍ය ක්‍රయකාරින් ගණනාවක් අత රද ගන තිබ. දැ ආරක්ෂක මාතයන්සෙන් නිකුත් කරපු නියෝගයක් පරිදි. ත්‍රශ්ටවාදී වැලක්වීම පනති අර්තේ එම ශිෂ්්‍ය ක්‍රාකාරීෙන් අත්තර ොට ගන්න හේතුකුමක්ද. මකද ඔවුන්ගේ පැළපාලක් ඔුන්ගේ උද්ගෝෂණයකට. ඒගේ ඕවන් මැටිවරණයක් පවත්වන්න කියන කාරර්ණය පදනම් කරගන. ඒවගේම ජනාජිපත්තිවරයාට විරුද්ධව සහ ආණ්ුවට විරුද්ධව පෙරපාලි යෑම සහ විරෝජතා දැක්වීම, ත්‍රශ්තවාදය වැනක්වීම යටතේ. ගන්න පුළුවන් වරදක්ත කියනක නැවත මෙරටේ ජනතාව ප්‍රශ්ට කරනවා. ඉන් පේන් එක කාරණයක් ආණ්ඩුවට උමනාවත්තිබෙන්නේ මර්ධනය. දැන් වෙන කොට මහ ආක්ෂක. ජනතයටේ ස ටෑමදිිශ්්‍රකේකම හමුදාව අනයුත්ත කරමින් ක්‍රාකාරි කමින් නිවදධයක් නිකුත්් කල තිබෙනවා ැසත් නිවදයක් පල ක තිබෙනවා. මේ හරහා පේන්නේ වෙන කිසිවක් නෙවෙයි ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසින්ඳනවා වෙනුවට ඒ සඳහා ජනතාව නැගී සිටීම, නැගිටීම සහ ගෝෂණ බැලැක්වීම විරෝධතා වැලක්වීම සඳහා මේ හදිස් නීතිය යොදාගන්න බව තමයි ඉතාමත් පැදිලිව පට .